while watching Other Verana 24/7. අත්තනකල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර් මහතාගේ නිවසට ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. වේයන්ගොඩ කලගිරිහෙන සපුගස්තැන්න ප්‍රදේශයේ පිහිටි අත්තනකල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර මහතාගේ නිවසට ඊයේ රාත්‍රියේ 8:50ට පමණ කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබුණා. එම අවස්ථාවේදී නිවසේ රැඳී සිට ඇත්තේ සභාපතිවරයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා පමණයි. අදාළ ප්‍රහාරය සඳහා පිරිසක් පැමිණෙන ආකාරය නිවසේ සවිකර තිබූ ආරක්ෂක කැමරා පද්ධතියේ මෙලෙස සටහන්ව තිබුණා. टेलीफोन वाले रिकॉर्ड ला कैमरा वाले थी ना बिल्डिंग ने अपने में टीम टेकाई टीवी टीम टेकाई देखो बिजली හතින්නා දමමින් පරසවසිරෙන් මාහට බැනවදමින් කලාකාරී හැසිර හැසිරෙනවා කියලා නෝනාත් දරු දෙන්නත් බොහොම බීතියෙන් හැවිගුලමින් මට කතා කරා. ඒ කැමරා පද්ධතියක් පරීක්ෂා කරලා බලද්දී මම හඳුනගත්තා ඒ ආපු වාහන සහ ඒ ආපු කට්ටිය පැහැදිලිවම එක්සත් ජාතික පක්ෂයේ සත්නගල්ලේ සංවිධායක චන්ද්‍රසෝම සරණලාල්ගේ වාහන එතුමත් පාදී සභාවේ මන්ත්‍රී කෙනෙක් හැටියට ඉන්න නාලක ගුණසේකර ඒ වගේම පාදී සභාවට පහුගිය මැතිවරණ ඉල්ලපු අපේක්ෂකව ඩෙරික් අනුරාධ ිටපු අපේ පාදී සභාවේ අපේක්ෂකව කණ්ඩායමක් තමයි පැමිණලා තියෙන්නේ. පසුගියදා නිට්ටඹුව නගරයේ ප්‍රදර්ශනය කර තිබූ පෝස්ටර් සහ දැන්වීම් ඉවත් කිරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක චන්ද්‍රසෝම සරණාල් මහතා විසින් ප්‍රාදේශීය සභා සේවකීන්ට තර්ජනය කිරීමේ චෝදනාවක් එල්ල වෙමින් පවතින පසුබිමකයි සභාපතිවරයාගේ නිවසට ප්‍රහාරයක් එල්ල වී ඇත්තේ. කෙසේ වෙතත් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත් මෙම ප්‍රහාරය පිළිබඳව එල්ලවන චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ අත්තනගල් ආසන සංවිධායක චන්ද්‍රසෝම සරණලාල් මහතාගෙන් විමසීම සඳහා දුරකථනය ඔස්සේ ඔහු සම්බන්ධ කර ගැනීමට අද දින දැරූ උත්සාහය ව්‍යර්ථ වුණා. පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ උපදෙස් පැතීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රාච නිලධාරී සමග පවති වැඩසටහනකින් අනතුරුව මාතවේ අදහස් දක්වමින් ඒ මහතා මේ පව සඳහන් කළා. අවසන් වෙලා නැහැ. සමාලෝචන කමිටු වාර්තාවක් කළා නැහැනේ. එතකොට මේ නව අලුතෙන් හඳුන්වලා දෙන සමානුපාතික මිශ්‍ර සමානුපාතික නියෝජන ක්‍රමයේ ඡන්ද විසීම තිබීමේ හැකියාවක් නැහැ. අපි බලාපොරොත්තු වෙනවා කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව මේ සඳහා අවශ්‍ය අනත් වෙනස් කරලා පරණි ක්‍රමයට යාවිද කියලා මේ ඡන්ද විසීම පවත්වන්න. එහෙම නොවුනොත් අපි මැතිවරණ කමිෂන් සභාව දැන්ටමත් තීරණය කළා තියෙනවා. ඡන්ද විසීම ජනතාවගේ ඡන්දබලයේ අහිමි වෙලා තියෙන එක සම්බන්ධයෙන් අපිට චෝදනා කරනවා දේශපාලන පක්ෂ. ඡන්ද තිබීමේ වගකීම තියෙන්නේ මැතිවරණ කමිෂන් සභාවට කියලා. ඒ සම්බන්ධයෙන් රණවිරු දඩයම නවත්වන ලෙස රජයට බල කරමින් අනුරාධපුර ස්වර්ණමාලී චෛත්‍ය අසල සිට කතරගම කිරිවෙහෙර දක්වා ආබාධිත හමුදා සමාජිකයන් ඇතුළු පස් දෙනෙකු ආරම්භ කළ පාගමනේ 19 වන දිනේ ඊයේ නිමා වුණා. ඔවුන් අද කතරගම කිරිවෙහෙර දක්වා ළඟා වීමට නියමිතයි. කොමර්ෂල් බැංකු නාගරික ශාඛාවේ සේවක සුපසාධික සමිති අනුග්‍රහයෙන් අත්‍යන්ත්‍ර ඇදෑතිරි ඇතුළු අත්‍යවශ්‍ය බාන තොගයක් කොළඹ ජාතික රෝහලේ හදිස්සනතුර ඒකකයේ 77 වාට්ටුවට ලබා දීම පසුගියදා සිදු කෙරුණා. කතරගම සිට වැලිමඩ දක්වා ධාවනය වූ වෑන් රථයක් ඊ රාත්‍රී 11:01 ප්‍රදේශයේදී මීටර 300ක පමණ ප්‍රවාහයකට පෙරළීමෙන් අනතුරට පත් වී තිබෙනවා. කොළඹ විදුලි උපකරණ අලෙවිකරණංගයේ සංගමයේ විසින් සංවිධානය කරන ලද පාසල් සිසුන් වෙත පූර්ණ පාසල් උපකරණ කට්ටල බෙදා දීම පසුගියදා සිදු කෙරුණා. දැන් විදෙස් පුවත්. ගුවන්යානා මිලදී ගැනීමක් සම්බන්ධයෙන් ඉන්දියා අගමැතිවරයා ප්‍රමුඛ රජයට එරෙහිව ගොනු කර තිබූ පෙත්සමාක නිෂ්ප්‍රභ කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කර තිබෙනවා.
ප්‍රංශ සමාගමකින් රෆාල් ජෙට් යානා මිලදී ගැනීමේදී සිදු වූයේ පැවසෙන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වනමින් ඉල්ලමින් ඉන්දීය ශිෂ්ටාධිකරණයේ හමුවට ඉදිරිපත් කළ පෙට්සමක් නිෂ්ප්‍රභ කර තිබෙනවා. අදාළ කිවිසුම පිළිබඳ කිසිදු සැක සහිත ස්වභාවයක් නොමැති බව මෙම තීන්දුව ලබා දෙමින් උපරිමාධිකරණය තීන්දුව කර තිබුණා. තිදෙනකුකින් යුත් විනිසුරු මඩුල්ලකින් ලබා දුන් අදාළ තීන්දුව සැලකින්නේ අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ ඉන්දීය රජය ලැබූ ජයග්‍රහණයක් ලෙසයි. කිවිසුමට ලැබීමේදී ඉන්දියාවේ රිලයන්ස් ඩිෆෙන්ස් ආයතනය සමග ගිවිසුම් ගතවන ලෙසින් අදාළ සමාගමට ඉන්දියා අගමැතිවරයා බල කළ බවට එවක ප්‍රංශ ජනාධිපතිවරයා වූ ෆ්‍රාන්කෝස් හොලෙන්ඩ් පසුගිය සැප්තැම්බරේදී නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියා. එතෙන් පටන් මෙම ගිවිසුම සම්බන්ධයෙන් විවිධ කතාබහ මත වූ අතර ඒ පිළිබඳ පෙට්සමක් ශිෂ්ටාධිකරණය වෙත යොමු කිරීමේ ඉන් අනතුරුවයි. සෞදි අරාබිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වන විශේෂ ඇමරිකානු සෙනෙට් හමුවක් පසුගිය දා පැවැත්වුණා. මෙහිදී සෞදි අරාබියට එරෙහිව යෝජනා කිහිපයක් සම්මත වී තිබෙනවා. And the motion is agreed to. තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලයේදී සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය වීමේ සිදුවීමට සෞදියේ කිරුළ හිමි මොහමඩ් බින් සල්මාන් කුමරු වගකිව යුතු බවට ඇමරිකාවේ සෙනෙට් මණ්ඩලය හමුවේ යෝජනාවක් සම්මත වී තිබෙනවා. අදාළ සිදුවීම පිළිබඳ සුදුසු වගවීමක් වෙනුවෙන් සෞදි රජය කටයුතු කළ යුතු බවද මෙහිදී සෙනෙට් මණ්ඩලය තීරණය කර තිබීම විශේෂත්වයක්. Believes Crown Prince Mohammed bin Salman is responsible for the murder. Of Jamal Khashoggi. මේ අතර යෙමනයේ වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීමට සෞදි රජය වෙත ලබා දෙන හමුදා සහය මින් ඉදිරියට අත්හිටුවීමටත් මෙහිදී තීරණය කෙරුණා. විදේශ හමුදා වෙත සහය දැක්වීමේ වැඩපිළිවෙලට එරෙහිව යුද බල පනත යටතේ සෙනෙට් තීන්දුව ප්‍රකාශ කෙරුණු පළමු අවස්ථාව මෙය වනවා. වියට්නාම යුද සමයේදී සම්මත කෙරුණු මේ පනත මගින් කොංග්‍රසයේ අනුමැතියෙන් තොරව විදේශ රටවල් වෙත ඇමරිකානු හමුදා පිටත් කිරීමට ජනාධිපතිවරයාට ඇති බලාධිකාරිය සීමා කෙරෙනවා. දැන් ක්‍රීඩා පුවත්. සංචාරක ඉන්දියා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර තුන්වන ටෙස්ට් තරගය අද පර්ත් හීතී ආරම්භ වුණා. තරගයේ ප්‍රථමයෙන් පන්තූරට පහර දෙන ඕස්ට්‍රේලියා කණ්ඩායම තේපානේ සඳහා තරගය නතර කරන විට සිය පළමුවීම සඳහා කඩලු තුනක් තැබී ලකුණු 145ක් රැස් කරගෙන සිටියා. තරගයේ කාසිය වාසිය දින ඕස්ට්‍රේලියාව ප්‍රථමයෙන් පන්තූරට පහර දීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ඕස්ට්‍රේලියා ආරම්භක පිතිකරුවන් වූ එරන් ෆ්‍රින්ච් සහ මාකස් හැරිස් ඕස්ට්‍රේලියාවට සාර්ථක ආරම්භයක් ලබා දුන්නා. ඔවුන් දෙදෙනා පළමු කඩුලට ගොඩනැගූ සමතතාව ලකුණු 112ක්. එහිදී එරන් ෆ්‍රින්ච් ලකුණු 50ක් රැස් කළා. මාකස් හැරිස් ලකුණු 70යි. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාගේ දෙවියාමින් පසු ඕස්ට්‍රේලියාව ඉනිමේ මද පසුබෑමක් දක්නට ලැබුණා. ඒ අනුව තේපානේ සඳහා තරගය නතර කරන විට ඕස්ට්‍රේලියා ඉනිමේ කඩුලු තුනක් බිඳ වැටී තිබුණා. එසමකින් දහවල් ප්‍රධාන ප්‍රෝත ප්‍රකාශයේ නිමාවට පත් කරනවා සුවදායි දවසක්.